legenda. අපි සතුරු වෙනවා. මොන අභියෝගය ආවත් කවුරු මොනවා කිව්වත් අපේ හාමුදුරුවනේ. අද වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කය ලංකාවේ දියුණු දිස්ත්‍රික්ක අතරට පමණක් නෙවෙයි ආසියාවේ නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානයක් විදියට ඔබ අප ජීවත් වන මේ දිස්ත්‍රික්කය පරිවර්තනය කරන්න අපට හැකියාව ලැබීම පිළිබඳව අද අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් කොළඹට හා සමාන ප්‍රගතියක් අපේ දරුවන්ගේ තියෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය අපේ දා හැදුවා. තමා නායක හිතුව මහින්ද මහත්තයා ඇඹුල්තියල් ගෙනියන තමයි මේක හදන්නේ කියලා. හැබැයි අපි හැදුවා. අපිට උවමනාව තිබ්බ හම්බන්තොට වරාය කොළඹ වරාය සම්බන්ධ කරන්න. මත්තල ගුවන්තුරුපොළ කටුනායක ගුවන්තුරුපොළ සම්බන්ධ කරන්න. ඒ විතරක් නෙමෙයි. අපේ සැලැස්ම තිබ්බ අධිවේගී මාර්ගය හම්බන්තොට මඩකලපොඩ ගෙනියන. නැගෙනහිර පළාත සම්බන්ධ කරන්න මොණ්ඩාගල දිස්ත්‍රික්කයත් එක්ක. ඒ වගේම තමයි ලංකාවේ ගුවන් සහ නාවික කේන්ද්‍රස්ථානයක් බවට මගින් මිලියන 80කට සේවා සම්පන්න රටක් බවට ඊළඟ අවුරුදු 15 අපි පරිවර්තනය වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතාවයක් ගන්නවා. වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය, සූර්යාව කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ සහ ක්‍රීඩා ගම්මානය, මත්තල ගුවන්තුරුපොළ කේන්ද්‍ර කරගත් ගුවන් සමාගම් වලට සේවා සපයන වගේම කාර්මික ජනපදය මුල් කරගත්තු මහා දෙවන්ත ආර්ථික පරිවර්තනයකට මේ දිස්ත්‍රික්කයේ සූදානම්. අවාසනාවකට යහපාල ආණ්ඩුවේ බොහෝ අයට ඒක තේරුනේ නැහැ. ඒ අය හිතුවා මත්තල ගුවන්තුරුපොළ හැදුවේ අපේ හාමුදුරේ වීගබඩා කරන්නයි කියලා. මට හිතා ගන්න බැරි එකේ වීගබඩා කරේ නොදුනුවත් කමද මහින්ද මහත්තයා මේක හදපු නිසාද කියලා. ක්‍රීඩාංගණේ වහල දැම්මා සූර්යාව. වරගඩි ලක්ෂ දෙකක තොරතුරු තාක්ෂණ ගොඩනැගිල්ල හදලා අතරමඟ නැවතුවා. කොතලාවල විශ්වවිද්‍යාලයේ බාගෙට හදලා නැවතුවා. වරාය කුණු කොල්ලෙඩ විකුණන මෙතනත් ඉන්න අපිත් එක්ක මමත් චානකමත්තුම අපිත් එක්ක උද්ඝෝෂණය කළ හිරේ කීපු අය මෙරැස්වීමෙත් ඉන්නවා. අදත් අපි එක්ක ඉන්න මෙනැන්දලා. එදා සැලැස්මක් නැති නිසා වරාය කුණු කොල්ලෙඩ විකුණලා දැම්ම අපේ හාමුදුරුවනේ. මහා සංග්‍රහතන එළවලව ගැහුවා පාරේ. වරාය බේරගන්න ගියාම වෙනායක හාමුදුරුව අපි එක්ක වැඩියා. මොකද අපිට විශ්වාසයක් තිබ්බ අපිට මේක ගොඩනගන්න පුළුවන්. අපිට සැලැස්මක් තිබ්බා. අපේ ඉලක්කයක් තිබ්බ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුලේ රැකියා ලක්ෂයක් නිර්මාණය කරන්න මේ ව්‍යාකෘති පාවිච්චි කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා 10000ක් මේ දිස්ත්‍රික්කයේ ඇතුළේ නිර්මාණය කරන්න සූර්යව කේන්ද්‍ර කරගන්න පුළුවන්. කටුවන ගොමඩිය වරාපිටියේ පැත්තේ ගොඩනගෙන ගම්මිරිස් ව්‍යාපාරිකයා මිද්දෙණියේ ඔහුගේ ආදායම ශක්තිමත් කරන්න යහපාල ආණ්ඩුව හැමදාම බලයට ආවම ප්‍රතිපනායනයට මුල් තැන දෙන්නේ. හැබැයි මම සතුටු වෙනවා. රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව වල කවදාවත් ව්‍යාපාරිකයට වඩා ගොවියට මුල් තැන දීලා තීන්දුව తీරන ගත්තු ආණ්ඩුවක් කියන එකත් මම මහා ආඩම්බරෙන් ඔබ තමුන් ආසර මතක් කරනවා. අපි ස්ථාවර මිලක් දුන්නයි නිසා. අනිත් පැත්තෙන් දීවර වරායවල් ටික දීවර ක්ෂේත්‍රයේ තුල ආදායම් උත්පාදනය කරන්න තාක්ෂණය බද්ධ කරන්න දීවරයාගේ ආරක්ෂාව සපයන්න අපි කටයුතු කෙරුවා. අපි මැදිහත් වුණා. අපේ මහා දැක්මක් සහ සැලැස්මක් එක්ක අපි දේශපාලනය කළා. මාගම්පුර පෞරාණික ඉතිහාසයේ රම්බ විහාරයේ මුංගිරි ගලින් පටන් ගත්තම රම්බ විහාරයට කසාගලට තිස්ස රජමහා විහාරයට සිතුල්පව්වට අපේ හාමුදුරේ මහා දෙවන්ත සංස්කෘතික කේන්ද්‍රස්ථානය විදියට තිස්ස මහරාම වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිවර්තනය කරන්න අපිට සැලැස්මක් තියෙනවා. යාල උඩවලව බූන්දර කේන්ද්‍ර කරගෙන Join the call now to help lead our nation to victory. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපිට සැලැස්මක් තියෙනවා. එදා හෝටලයක් හැදුවොත් ඒක නාමල්ගේ හෝටලයක් කියලා කිව්වේ. රාජපක්ෂලගේ හෝටල් කියලා කිව්වා. හැබැයි හෝටල් විරුද්ධ කරන්න ගියත් අපිට චෝදනා නැගපු අය. දැන් සද්දයක් නැහැ. හෝටල් විරුද්ධ කරන්න ගියත් එයාලා. එහෙම චෝදනා කරේ. හැබැයි අපි ඒකට සැලුනේ නැහැ. මොකද අපිට විශ්වාසයක් තිබ්බ අපේ රටේ ජනතාව යම්කිසි දවසක තේරුම් ගන්න යථාර්ථය. අපි දැක්මක් එක්ක වැඩ කරනවා. ඒ වගේම තමයි ඉදිරි අපි හදන ආණ්ඩුවක් තුලත් මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි අපි වැඩ කරන්නේ දැක්මක් ආසලස්මක් එක්ක කියන එකත් ඔබට මතක් කරනවා. අපේ දේශපාලන වේදිකාවේ මඩ ගහලා වැඩක් නැහැ. මේ දිස්ත්‍රික්කයේ ඔය අපේක්ෂකයෝ 3-4ට මඩ ගහනව නම් ඕන තරම් දේවල් තියෙනවා. මේ අපේ මන්ත්‍රීවරුන් ඇහුවොත් කියයි. යාලෙන් පටන් ගත්තම පල්ලෙහාට යනකම් ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි ඒව කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රතිපත්ති ගරුකයි. අපිට වැඩපිළිවෙලක් නැහැ. අපි කැලේ සුද්ධ කරලා ගෙවල් හදලා දීලා නැහැ. අලි ප්‍රසෙන් අපි තිරසාර විසුතුමක් දෙනවා මිසක් ජනතාව අසරණ කරන්න අපි කටයුතු කළා නැහැ. රැකියා උත්පාදනය කළා රැකියා දෙනවා මිසක් උසත කොටද කියලා බලලා රස්සා දීලා නැහැ අපි. සුදුස්සට සුදුසෙන් අපි දෙන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම මගේ ආදරේ අම්මේ තාත්තේ අපි මේ දිස්ත්‍රික්කයේ ගොවිතැන ආරක්ෂා කරන්න දීවර ආරක්ෂා කරන්න කම්බ කර්මාන්තකරුව ආරක්ෂා කරන්න අපි කටයුතු කරා. අපි හැමදාම දේශීය චින්තනයක් දෙක ගොඩනගමු. අපිට වගකීමක් මට වගකීමක් තියෙනවා. වමේ දේශපාලන බලවේගය ප්‍රගතිශීලී කඳවුර ආරක්ෂා කරන්න. අද ප්‍රධාන අපේක්ෂකයෝ අතරින් ප්‍රගතිශීලී වමේ දේශපාලන කඳවුර ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන නියෝජනය කරන ඔබයි මමයි පමණක් කියන එක මම වගකීමකින් ඔබට කියනවා. මම අපිට හොරා කියන අයට පුළුවන් නම් අභියෝග කරනවා. යහපාලන ආණ්ඩුවත් අපි මේක කරා. ලෝකෙ වටේ සවාරි ගියා අපේ හොරකම් හොයන්නේ කියලා. අවසානයේ වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. රාජපක්ෂලගේ ආයතනයේ උපයාගත්තු කිසිම මුදලක් ලෝකිකවවත් නැහැයි කිය. අපෝ හිරේ දැම්මා. අදත් බැසිල් රාජපක්ෂ මහත්තයා මාතර උසාවියේ නඩුවකට යනවා. මං ගියේ සති දෙකකට කලින් මැතිවරණ ඇස්සෙත් උසාවියේ ගියා. මොකද අපිට හැංගෙන්න ඕනේ නැහැ. අපිට ආත්ම ශක්තියක් තියෙනවා. අපි වැරදි කළා නැහැ. අරගලෙන් පස්සේ හුඟක් කට්ටි හිතුවා අපේ හාමුදුරු අපි හැංගිලා ඉන්නේ කියලා නෑ. අපි ගමට ආවා. අපේ මිනිස්සු එක්ක අපි හිටියා. අපි අහිංසකයි තමයි. අපි අහිංසකයි. අපි බනින්නේ නැහැ. වල්පල් කියවන්නෙත් නැහැ.
හැබැයි ඉතින් මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ කියන එකත් මතක තියාගන්නයි කියලා එයාට කියනවා. අපිත් මහ පොළවේ පය ගහලා ඉන්න අය. ඒ හින්දා අද මහින්ද රාජපක්ෂ දිහා බලලා හිත හදා ගන්න කට්ටිය 1970 මහින්ද රාජපක්ෂ දිහා බලලා නාමල්ල මනින්න කියලාත් මං කියනවා. ඒක මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දන්නවා. මා අභියෝග කරන අපිට හොරා කියන අයට ලෝකේ ඕනම අධිකරණයකට යන්න, ලෝකේ ඕනම රටකට යන්න, ලෝකේ ඕනම අධිකරණයකට ගිහිල්ලා බොරු චෝදනා නගන්න නැත්තම් බුරු චෝදනා නගන්න නැතුව අපේ හැමෝම අපිට නඩු පවරන්න. ඕනෑම අධිකරණයක් හැම වෙලේ මුහුණ දීලා අපේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න අපි සූදානම් කියන එකත් මම ඔබ තමුන් ආසලට කියනවා. අපි හොරගම් කළා නෑ. අපි වැඩ කරා. ඔව්. අඩුපාඩුකම් ඇති. අපි හැමෝගෙම තියෙනවා. අපිත් එක්ක හිත බිනිච්චය ඉන්නවා. හිත රෙදිච්චයත් ඉන්නවා. මේ රැස්වීමෙත් ඉන්නවා. මට ගිය සතියේ කතා කරලා බැනපු නැන්ද කෙනෙකුත් ඉන්නවා. මම එනකොට මට අත දීලා කතා කරා. ඒ අපි ලෙන්ගතුකමක් තියෙනවා. හිත බිඳිලා තියෙනවා. ඒක සාධාරණයි. මහා බලාපොරොත්තුවක් ඇතුව අපි ගෝඩබේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙනාවේ. මේ කුමන්ත්‍රින් එක වැට්ටුවා. ඒක හොඳටම ඔප්පු වෙනවා. අද මැතිවරණ වේදිකාවේ රාජපක්ෂලාට බංගලොත් කරයි කියලා මීට මාස 6කට කලින් කියපු අය කියනවා රාජපක්ෂලා නෙමෙයි රට බංගලොත් කරේ කියලා. අපිට ගහන්න ඕනේකොට අපේ ගෙවල් ගිනි තියන්න ඕනේකොට රාජපක්ෂලා බංගලොත් කරලා තියෙන්නේ. හැබැයි යථාර්ථයේ ටික ටික එළි වෙනකොට කියනවා නෑ රාජපක්ෂලා නෙවෙයි රට බංගලොත් කරේ කියලා. අපි දැනන් හිටියා යම් කිසි දවසක මේ යථාර්ථය එළියට එනවා කියන කාරණේ. බොහෝ අය අපිට මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ දිනන්න බෑ කියනකොට මම බය නැතුව ඒ අභියෝගය බාරගත්තේ. මට ආත්ම ශක්තියක් සහ ආත්ම විශ්වාසයක් දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ලැබු වාභාෂය දෙක්. එතුමා නම් කියන්නේ ජානේ කියලා. එයා භාෂා එක්ක ඒ ජාන එක්ක අප දෙපැයෙන් හිටගෙන මේ ජනතාව හමුවට ඇවිල්ලා පොහොට්ටුවට ඡන්දේ දීලා ඔබේ දරුවගේ අනාගතය මට බාර දෙන්නේ කියන ඉල්ලීම කරන්න පුළුවන් ආත්ම ශක්තිය මට තියෙනවා කියන එකත් මම ඔබ තමුන් ආසලට කියනවා. අපිට බයින් අයටත් මම ඒක ගැන මතක් කරලා දෙනවා. 21 වෙනිදාට ගමේ අපේ නැන්දලා මාමලා මල්ලිලා නාමල් අයියා නාමල් මල්ලි කියලා බලයි යන්න එපා මේ ලයිස්තුවේ නාමල්ලා දෙන්නෙක් ඉන්නවා. අනේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතාණේ කියලා බලයි යන්න එපා රාජපක්ෂලා තුනක් ඉන්නවා. ලොකු දාත්තේ මං හිතුවේ රාජපක්ෂලා තුනක් ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරයි කියලා. ජනාධිපති අපේක්ෂක ලයිස්තුවේ තුනක් ඉන්නවා. මේක අපිට බැන බැනමුන්ට අතරින්න බෑ නම. ඒ හින්දා නාමලුත් බලන්න රාජපක්ෂත් බලන්න. මොකද්ද බලන්නේ? මොකද්ද? පොහොට්ටුව. එනා පොහොට්ටුව ඉස්සරහ කතරේ ගහලා මේ මාතෘ භූමිය ඔබ ජීවත් වෙන අප ජීවත් වෙන මේ දිස්ත්‍රික්කේ වගේම ඔබෙත් මගේ රට ආසියාවේ දියුණුම රට බවට පරිවර්තනය කරන වැලකීම අපි පටන් ගන්නවයි කියන එක මතක් කරමින් ඔබට ජය වේවා. Nobody got you up to the water.